න් අද නිදුව පෙතේ අපි පසුගිය පාටමකදී දාහතරවිනි ඒකකේ හයිවිනික් කොටසේ අම්ල දැසි පිළිබඳව විීමම සසා බැලවා අපි ඇහිද විශේෂෙන්ම අම්ලවස්සක්ක යැුවෙන් හඳුවන කුමක්ද අම්ලවස්සක් ඇතිවීම සඳහා බලපාන සාධක මොනවාද ඒය වලක්වාගන්න ආකාරය පිළිබඳව හොඳින් විිමසා බැලවා ඉලකට අප පරිතාගාර ආචරණය සහ ගෝලිය උණුසුම් කරන පිළිබඳව යම්කිසි පිවිසුමක් ලැබුව. එහිදී අපි කතා සාතච්ඡාවට ලක්කරා විද්චුම්පක වරණාවල පිළිබඳව විශෂයම විද්්‍ය්චමක වරණාවලයේ ශක්තිය පිළිබඳව අපි මිනිමේ සම්බන්ධතාවයි මගගේින් ශක්තිය සහ තරංග ආයාමය අතර තියෙන සම්බන්තාවේ විශෂම තරංගායායමය අඩුවෙනවිිට ශක්තිය වැඩිවෙනවා. එවාගේ තරංගායායමේ වැඩිවෙනට විද්‍ය්චුම්ක. තරංග ව ශක්තිය අඩුවෙන බව වමසීමකට ලක්කර. එළඟට හරිතාගාරයක් යනුව අපි කුමක්දැයිවීමමසාහ බැලුව විශේෂයෙන්ම සූර්ය ශක්තිය සූරය තාපය ඉතාමත්ම අඩු වශයෙන් ලැබෙන පරිසරයක ඒ අඩු සූරේ ශක්ති ප්‍රමාණය සංරක්ෂණය කර ගැනීමට උපක්‍රමයක් විදියට අපි හර්තාගාරයක් පාවිතාවෙනවා වි විමස්සීමට ලක්කරා. විශේෂම හරිතාගාරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපි විමසා බැලවා. එහිදී අපි සාකච්ඡාවට ලක්කරා, විශේෂයෙන්ම අපට ශක්තිය ලැබෙන්නේ සුර්යයාගෙන් සූර්යාගෙන් ලැබෙන ශක්තිය, විශේෂයෙන්ම අප ලැබෙන්නේ බහුතරයක්ම. කෙටි තරංග ආයාම සහිත විකිරෙන. මේ කෙටි තරංග ආයම සහිත විකිරන. මේ හරිතාගාරය සකසාතිබිෙන වීදුරුවත් තුළ බීතුරුව අවශෝෂණය කරගන්නවා ඒ අවශෝෂණය කර ගෙන හරිතාගාරය තුළට පතිත වෙනවා. එහිදී හරිතාගාරය තුළ ඇති ශාක සහ පස යම් තාපමායක් ය විකරණ ප්‍රමාණයක්. අවශෝෂණ කරගන්නවා ඒ අවශෝෂණය කර ගැනීමේදී යම්කිසි ශක්ති හානියක් සිද වෙන. ඒ ශක්ති හානය එක්කම ඔබට මතග ඇති ශක්තිය සහ තරංග ආයාමය පිළිබඳ ඒ සම්බඳතාවයඒ ශක්තිය අඩුවන විගසමකද වෙන්නේ ඒ විකරණවල තරංග ආයාමය වැඩිවීමට ලක්ව වෙනවා. එතට එහිදී දැන් මේ අවශෝෂණයගරගත්ත විකිරණ නැවත්ත පිට වනවිට දිගු තරග ආයාමෝට පත්තිෙනවා. එතකොට මේ දිගු තරංග ආයාමෝලයෙන් වැඩි වනක් ප්‍රමාණයක්ම පවතින්නේ අදෝරක්ත කලාපේ තුළ. එත දෝරක්ත කලාපේ තුළ තිබෙන විකරණල විශෂත්තත්තමයි ශේෂයෙන් මේ වීදුරුව කෙටි තරග ආයාමඳෙට තරග ආයාම සහිති විකිරණ වීදුරු අහරහා ගමන් කරන්නට හැකිව . අදෝරක්ත කලාපේ තුළ තිබෙනන්න ඇ වැඩි තරංග ආයමයක් සහිත විකරණ මේ තුළින් ගමන්කිරීමට බැරිවෙන මිනි මේ හේතුව නිසා කෙටිකාලයක් තුළදී මේ ලැබුණු කෙටි තරංග ආයම සහිත විකරණ දැන් අපහ පිටවෙන කොට තිබන්නේ දිගු තරංගආයම සහඳි විරණ. මේවා මේ හරිතාගාරය තුළ ගබඩාාවී මක්සිදුව වෙන. මෙිනි මේ හේතුව නිසා පැෑක් හිපයකට පමණ පසු හරිතාගාරය තුළ. උුස්සුම වැඩිෙනවා මනි මේ ආකාරය තමයි අඩු ආලෝක තත්වයක් සහිත. අඩු සූර් යාලෝකයක් සහිත රටවල් වල. ඒ අඩු සූර ශක්ති ප්‍රමාණය ගබඩා කර ගැනීමට හරිතාගාරයක් සංකල්පය භාවිතාාවවෙන්නේ. මහිතනේ මම පහුගේ පාඩමේදී සඳහන් කර. ඉතා හොඳ බූදාහරය තමයි දවල් අවස්ථාවක පෑැකිහිපයක් මෝටරතයක් එළේ නවතාතබිවිට බවිදුරු වස. ඒ මෝටරතිය ඇතුලත උනුස්සුම. බාහිර පරිසැර උණුසුමට වඩා වැඩිවීම ඉතාත්ම හොඳ උදාහරණයක් තමයි හරිතාගාරයක ක්‍රියාකාරීත්වය පිළිබඳව. ඇති එතනද අප දැ හරිතාගාරයේ ක්‍රියාකාරිීත්වය අපි සාමාන්‍ය පරිසරයට කොහොමද අප එකතු කරන්න කෙනෙක දැන් බලමු විශේෂයෙන්ම සඳහන් කර අපි සුර්යාගෙන් ලැබෙන්නේ අඩු තරංග ආයාමය සහිත විකිරෙන ඒ විකිරෙන පොළොව මගින් අවශෝෂෂනය කරගන්නවා ඒ අවශෝෂණය කරගෙන නැවත නිකුත් කරනට ඒ තරංග ආයාමය වැඩි ප්‍රමාණයක් පවතින්නේ අදෝරක්ත කලාපය තුළ. දැම් මේ ප පිටවන විකිරණ. වායුගෝලයේ තිබෙන යම් වායුන් ප්‍රමාණයක් තිබෙනවා. මේ වායුන් හරිටම ක්‍රියා කරනවා. හරිතාගාරයෙක වීදුරුව ආකාරයට.ඒ හරිතාගාරික වීදුරු ආකාරයකට ක්‍රියා කරලා. ඒ පිටවන අදෝරක්තකිරණ. මේ වායුමගින් අවශෝෂයනය කර නැවත පෘතිවිතාලයට එවරු ලබනවා. මෙ මේ නිසා මේ වායුන් අපි කියනවා හරිතාගාරවායුන් වශයෙන්. මෙනි මේ නිසා පෘතිවීතලයේ උෂ්ණත්වය යම්ප්‍රමාණයකෙන් ඉහල යනවා. එතින් මෙතැනද මෙ මේ සංකල්පය තමයි අපේ හරිතාගාර ආචරණය විසින් බතර හදුුණුන්න නමුත් මෙතින දී දොයිපිතේ අපේ හරිතාගාර ආචරණය අප අපට අවාසිදායක තත්වයක් ඉදිරි තමයි අපි සඳහන්ර නමුත් හොදිත් මත්‍රතියා ගන්න බේ හරිිතාගාර ආාචරණය, ස්වභාවිකව සිදුවන හරිතාගාර ආචරණය අපට අවශ්‍ය දෙයක්. මේ ස්වභාවික සිදුවන හරිතාගාර ආචරණය තිබනේ නැත්නම් පෘතුවිී තලය මත උෂ්ණත්වය ඉතාමත්ම අදු ප්‍රමාණයක් වන්නට පුළුවන්. එමුණනං සමහර විට පෘතිවිය මත ජීවය ඇතිවීම පවා ප්‍රශ්න ගත තත්ත්වයක් වන්නට පුළුවන්. මෙනි මේනිසා, හරිතාගාර ආචරණය ස්වභාවික හරිතාගාරාචරණය මගින් පෘතු තැලි උෂණත්වේ අපි සඳහ සාමාන්‍ය සාමාන්‍යයක් විදිර සෙන්න්ටගේට් පහලෝක පනන් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මම මුලින්සම සඳහන් කරපකාරණයක් තමයි පසුගගේ අවුරුදු පණහ සහ හැට. තුල සිදුණු ක්‍රියාකාරීත්තුව. බිනි මේ ක්‍රියාකාරරිීත්වෙන් නිසා බිනිසාගේ ක්‍රියාකාරීත්වෙන් විශේෂයෙන්ම වැඩිපුර වැඩිපුරමා සඳහන් කරපු බ හරිතාගාරවායෝන් පරිසරයේ ප්‍රමාණය එන්න එන්න වැඩිවුනා. මේ ප්‍රමාණය එන්න එ වැඩිවිි මිනිසා මුොද උනේ පෘතිවිතලය මතින් නිකුත්වෙන අදෝරක්්ත කලාපේ තිබෙන තරංකිරණ වැඩිපුර වැඩිපුර මේ හරිතාගාර වායුන් මගින් අවශෝෂණය කරගෙන වැඩිපුර වැඩිපුර මේ අදෝරක්ත විකිරණ පෘතිවි තලය මතට ලැබිෙනට සැලැස්වා. මෙනි මේ මකින් සිදුවනෙ කුමක්ද පෘතිවි තලය මත උෂ්ණත්වය වැඩිබීම කට ලක්කුණා මෙන මෙය තමයි අපි හඳුන්වන්නේ ගෝලීය උණු සුම් කරනය කියලා. එමනම් මෙතනදී පැහැදිලිවම තේරුම් ගතියතු කාරණයක් තිබෙනවා. ස්වභාවික. ගහ ෙක්් නැත් තම් ස්ෝභාවික හරිතාගාර ආචරණය අපට අවශ්‍ය දෙයක් එය අපගේ පහසුවතඳහා තිබෙන දෙයක් නමුත් මේ එන්හැන් ග්‍රන් හස් ඉෆෙට් එම නැත්තං වැඩිකරන ලද හරිතාගාර ආචරණය මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මේ නිසා තමයි ගෝලීය උණුසුම් කරණය කියන තත්ත්වය අද ඇතිවෙලා තිබෙන්නේ. එති එහම නම් දුයිපපුතේ අපි මෙිනි මෙතිරින් තමයි පසුගේ පාඩමේ දී. අපි සාකච්ඡාව අවසන් කරේ. අපි හෙමනම් අද බලමු හරිතාගාර මෙතනත් මෙම මෙදනුත් අපට පැහැදි කරලා දෙන්නේ. ස්වභාවික හරිතාගාර ආචරණය සහ වැඩිදියුණු වූ හරිතාගාර ආචරණය මේ නිසා තමයි ගෝලිිය උණුසුම් කරණය ඇතිවුණේ. අපිදැ බලමු මේ ඇනිමේෂන් එක තුලින් තවතුරටත් ඔබ හරිතාගාර ආචරණය සහ ගෝලිිය උණුසුම් කරනය කියන සංකල්පය, සවදුරටත් පැහැදිල කරගන්නේ කොහොමොද කියලා උබදන්නවා දැන් වයි ගෝලය කියෑන්නේ පෘතිවේ වඩා තියෙන තුනී ස්තරයක් අපට සුර්යාගෙන් ලැබෙනවා අඩු තරංග ආයාමය සහිත විශේෂයෙන්ම දෘෂ්‍ය ආලෝකය, ඉතාමත් සුළු ප්‍රමාණයක් පාරජම්බුල කෙරෙන ඉතාමත් සුළු ප්‍රමාණයක් අදරක්ත කරෙන. මේකිරණ පෘතුවි තලයමකින් අවශෝෂණය කරගන්නවා ඒ අවශෝෂණය කරගෙන නැවතත් අවකාශ්‍යයට මුදාහරීමේදී ඒවා වැඩිපුර තිබෙන්නේ දිගු තරංගතා අහිත අදෝරක්ත කලාපය තුළ මේ අදෝරක්ත කරණ තමයි උණුස්සම සඳහා දායකිවීමක් වෙන්නේ. දැ මේ පිටවන අදෝරක්ත කිරණවායුගෝලයේ තිබෙන යම්වායුන් විශ විශේෂයන් මගින් අවශෝෂණය කරගන ලබනවා. එම ආවායුන් අප හරිතාගාර වායුන් වශයෙන් හඳුවනවා මෙම හරිතාගාරවායුන් අදෝරක්ත අවශෝෂණය කරගෙන නැවතත්. තිවි තලයට යොමු කරන ලබනවා. නමුත් පසුගේ වසර පණහා හැටකාලය තුළ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වැඩිර වැඩිපුොර වයුගෝලයට මෙම හරිතාගාරවායුන් නිකුත් කරනු ලැබනවා මෙනි මේ නිසා මේ හරිතාගාර ආචරණය වැඩිවීමක් නැේ එන්හන්ස් ග්‍රීන් හස් ෆෙට් කියනතත්වය ඇතිවනා මේ මගින් ගෝලිය උණුසුම් කරණයට හේතුෝනා. ඒමනන්තුව එපුතේ අපි බලමු දැන් අප හරිතාගාර ආචරණය සහ ගොලියය උණුසුම් කරණය ඇතිවන්නේ කෙසේද කියේලා අප පැහැදිි කරගත්ත දැඟීමන අපි බලමු හරිතාගාර වායුන් කියන්නේ කුමක්ද කියන එක. විශේෂෙන්ම වායුගෝලයේ ඇති අධෝරක්්ත කරන්න උදාගත හැකි. දිගුකාලයක් වයිගෝලයේ ස්ථායිව පැවතිය හැකිවායුත් තම අප හරිතාගර වායුන් ලෙ ස හඳන්වන්නේ. හරිතාගාරවායුන් විශේෂෙන්බ අවධාරණය මතගත බාගට කාරණයක් තමයි. නොයකුත්වායුන්වායුගෝලයේ තිබුණත්. මේ සෑමවායුවක්ම හරිතාගාර වයුවක් විදිගට ක්‍රියාකිරීමට හැකිියාවක් නෑහ. රිතාාරවායුවක් විදිර ක්‍රියාකරීමට නම් එමවායුව අදෝරක්ත කරණ උරාගත හැකි විය යුතුයි. ඒවගේම අදෝරක්ත කරන උරාගත් පලටම එ හරිතාගාරවායෝක් වල් නැහැ. එමවායුව වායුගෝලයේ දිගු කාලයක් ස්ථායිව පැවිති යුතුයි. මවිතාන්නේ පසු අවස්ථාවක මේ පිළුවව නැවතත් පැහැදිරි කරලා දෙෙනම්. විශේෂෙන්ම හරිතාගාරග වායුවක් වීමට තිබියුතු ලක්‍ෂණ දෙකතමයි. එක අදෝරක්ත කරණ උරාගත හැකිවිය යුතුයි අනෙක්කාරණය තමයි එවාන්වායුගෝලයේ ජීවකාලය වැඩිවියුතු නැතුන් ස්ථායිව වැඩි කාලයක්වායුගෝලයේ පැවිතිිය යුතුයි. මෙිනි මේ කාරණනාදිික තමයි කටතාගාරවායොක් වීම සදා තිබියයුතු ලක්‍ෂණ දෙක. ති විශේෂයෙන්ම අපි ජලවාශ්පකාබන් ඩෝක්ෂයිට් මීතන් නට ක්සයි් සහ. වාශ්පශීලී හැලජනී කෘත හයි්‍රකාබන් තමයි අපි ප්‍රධාන වශයෙන් වයුගෝලය පවතින ප හරිතාගාර වය විදිර හඳන් වන්නේ නමුත් විශේෂෙන් ඔබ මතක තමාාගතයුතු කාරණයක් තමයි. අපි මම මුලින්මත්කර සඳහන් කර විදිට සල් ඩෝක්යිට ජ ඩක්යිට නජන් මොනක්ෂයි කාබන් මොනොක්කයි මේවාටත් හරිතාග මෙමවායුන් වටත් අදෝරක්තකිරන අය කරග හැකි නමුත් අදෝරක්ත කරණ අවශෝෂණය කර ගත්තට මෙමවායුන්ගේ වායුගෝලයේ ජීවකාලය ඉතාමත්ම සුල්ප්‍රමාණයක්.මිනි මේ නිසා අපි මේවායුන් ඉතා කෙටිකාලයක් වායුගෝලය පැවැතින බැවින් අදෝරක්ත කරණ උරාගත හැකි වනත් මේවා අපි හරිතාගාරවායු ලෙස සල කන්නේ නැහැ. මෙනි මේ තත්වය ඉතාමත්ම හොඳින් මතක තබා ගටයුතුයි මොකද බොහෝ විට අපි දැ තිබනයක් තමයි . විභාහග වලට ප්‍රශ්න වලට උත්තරදීමේදී. හරිතාගාරවායුන් අපි ප්‍රශ්න කරාම බොහෝවිටනි මෙම වායුුණත් ඔබගේ පිළිතුරු සමඟ ලැබෙනවා. නමුත් හොඳින් මකත බ ගතති යුතු හරිතාගාරවායුන් වශයෙන් අපි සලකන්නේ වයිගෝලය පවතින අදෝනක්ත කියරන්න උරාගැනීම පමණක්ම නොවෙයි ඒවා වැඩි කාලයක් ස්ථායිව එනඒ නිසා අපි ප්‍රධානවශවයෙන් චාලය කාබන්ඩයෝක්යිඩ් මීතේන නයිට්‍රසෝක් සයිඩ සහ හැලජනී කෘත හයිඩ්‍රකාපන වාශපශ්‍රීලයේ අපි ප්‍රධාන හරිතාගාර වායුන් කොටස් හතර වශයෙන් අපි හඳුන්නනවා. නමුත් විශේෂයෙන්ම ඔබට යම්කිසි වායුවක් මොන තත්ත්වයක් අපි ගෝලය උණුසුම් කරණයට කොරම් ප්‍ර ණ . දයික් කිය ලට නග රෝෂ්නම් අප ඒ සඳහ දර්ශකයයක් තියවෙනවාඒය අපි හරිතාගාරවායු ප්‍රබලතා දර්ශක නැත්තන් Gි ගොබ ෝමින්න් පොටන්ශල් කලකේෙනවා ඒ අපි කාබන් ඩයෝක් සයි්වලට සාපේක්ෂුවයි අපි එ දර්ශකය නිර්මාණක ක තියන කාබන් ඩයක්යිට් වට එක එකකයක්ක් විදිර දේලා ඊට අනුව අනෙකු ත්වායුන් කොතරම්. ලෝබ වමිං සඳහා නැතම් මිහික් අත උණුසුම් කරනය සඳහා දායක වෙනවද කිය ැලිීමක්සිද වෙන්නේ විශේෂෙන් මිතිකට පෙනනව ඇති කාබන් ඩක්් වට සාපේක්ෂව අපි කතා කළ අනෙකුත් හරිතාගාරවායුන් කොයි තරම් දුරකට මිහිෙක් අත උණුසුම් කරණයට සභාගනවත් කියලා. මෙනි මේ තත්්ාපි නැවතවතාවක් සාකච්චාවරලක් කරනවා. එළඟට පෘතිවී ඇති හරිතාගාරවායු ප්‍රමාණය දෙැබැලෝත් විශේෂම ජලවාශ්ප අපි පසන්ට්ක් කිදරගත්තුොත් ඉතාම සුල් ප්‍රමාණයක්ක් තිෙබෙන්නේ කාබන් ඩෝක්යිට් අපි කතාකරාගිය පාඩමේරුත් පPM නැතම්ම මික්සින් රේෂ්ෝ එකක හරිසිය පහළවක් පමණ මීතයෙන් නට ක්සයිට් ශ්පිශලි හැලජනනිකු හට්‍රකා විශේෂෙන්ම දෙ හැලජනය කෘති හයිට්‍රෝකාබන් ඉතාමත්ම සුලු ප්‍රණයක් ප ටලියන්. තිබ නමුත් සියල් විශේෂෙන් කාබන් ඩයක් සටට සාපේක්ෂ ගත්තොත් ඉතාමත්ම වැඩි ප්‍රමාණයක් මිලිකට උන්ුසුම් කරන සඳහා දායකවේ මක් සිදුවවා. කාර්මික විපය මුලිනම්ම සඳහන් කරා විශේෂයෙන්ම පසුගිය අවුරුදු පනහා හැට කාලේ විශේම කාර්මික විල් ප්‍රවට පසුව සිදුවු විපාර්යාශයන් විශේෂයෙන්ම ජනතාවට අවශ්‍යනු වැඩි පහස්කම් සහිත ජීවන රටාව සඳහා අපි හැඩගැන්වීම නිසා අපට වැඩි වැඩෙන්වායුගෝලයට මේ හරිතාගාර වායුන් මුක්ත කිරීම මක් සිද වුණනා මක්තන්නේ පැහැදිලිවම මේ අවගු තුළලින් නොප ැගැට පුුවන්ද ගන්න පුළුවන් කාබන්ඩයක්යි් කොතන ප්‍රමාණක් වැඩි වනාාද. ඒ ශේයෙන්ම කාබන් යක් බට දකින්න පුුවන් පසුගේ අවුදු පනහතුල ඉතාමත්ම වේකීන් ප්‍රමාණය පරිසරය වැඩි වෙලා තියෙනවා. ඊට සමාන් රූපීව ඔබට පෙනෙන ඇති මුහුදු මට්ටම ජල මට්ටම කොතරම් ඉහරගීලා තියෙනවාවද කියන එක. ඇති මෙතනදී විශේෂයෙන්ම ඔබට ප්‍රශ්නයක් වන්නට පුළුවන් ඇයි මම ජලය මෙතට ඇතුලත් නොකල කියනක විශේෂ . බූගෝලීිය සාධක එවගේම කාලගුණික විපර්යාස අනුව වයුගෝලයේ තියෙන ජලවාශප ප්‍රමාණයේ යම් කෙටිකාලීයන වෙනසාක් ඇතිවනට පුළුවන්ක්. නමුොත් දීර්ඝ කාලයන වගත් තොත් වයුගෝලයේ තියන ජලවාශප ප්‍රමාණය නියතයක්. මේ නිසා වසර කාරර්මික විල්පිලයට පෙර සහ ය වර්තමාන තත්වය අතර ජලවාශ්පවල වැඩි වෙනක් සිද වෙල නහෑ න නිසා මයි ජලවාශ්ප වගේ අඩංකු කරන නැත්තය.ඉති මෙතනද අපි හොඳින්ම නිරීක්ෂණය කලාා හරිතාගාරවායු නිසා හරිතාගාර ආචරණය සිද වෙලා ඒනිසා මිනිකත උණුසුම් කරනය සිදුවනාා මේ සියල්ලටම වැඩිපොරම දායක වෙලා තියෙන්නේ වෙන කිසිම කකාරණයක් නේ. ාර ඉතින් මෙ මේ මිනිසාගේ ක්‍රියාකාරක මොනෝද කියලා අපි ඉළඟට විමසා බලමු. විශෂයෙන්ම ඔබට දර්ශනය වෙනවා ප්‍රස්ථාර ලින් අපි කාබන් ඩයෝක්සයිඩ් වල වැඩිවීම අපි නිරික්ෂණය කර මෙතන තියෙනවා මීතයන නයිකල සක්සයිඩ විශෂය ට මුලින්බ සඳහන්කරප කාරණය. පසුග අවෞරුදු පනහත්තුල කොයිතරම් ්වේගයෙන් සාාන්ත්‍රණය ඉහළ හිලා තියෙනවාද. ඊළඟට හැජන කුද හඩර කාබන. එදා සමශි පණෙන් පස්සේ ඇයි මෙතමීට පෙර ආකාරමික විප්ලවට පෙර හැලජනික කෘත හයිඩ්‍රකාබන ඇයි නැත්තිකෙක ඔබට ප්‍රශ්නයක් වෙන පුළුව. එක හේතුෝ දූ පපේ හැලජනී කකොත හයිදරකාබන ස්භාවයේ පවති ෑ. ස් සියලුම හැලජනිකුොත හයිදරකාබන මිනිස්සා විසින් නිෂ්පාදනය කරනු ලබන දේවා අන්නඒනිසා තමයි එදා සමසි පනා එකන කාර්මික විප්ලවයෙන් පසුව මෙහි සාන්ද්‍රණය වැඩිවීමක් පෙන්නම් කරන්නේ. ක අපිද අපි එකින්දික අරගෙන බලමු ගොහොමද පරිසරයේ මේ අපි සඳහන් කරපුලද ග්‍රන් හ ගැසස් වැඩිවීම සිදනේ කියලා. විශෂයම්ී පලවිනි වාය කාබන් ඩයෝක්යිට අි සලකා බලමු වර්ෂ මිලියන ගණනක් තුළ. විශාලකාබන් සංචිත ප්‍රමාණයක්. ඇතිවුණු විශාල කාබන් සංචිත ප්‍රමාණයක් පෘතුවිතලයේ මත තිබුණ, මේ ප්‍රෘතිවිතලයේ මද තිබුණු. සංචිත කාබන් ඩයක්යිඩ් මිනිසාගේ ක්‍රියාකාරිත්වය නිසා විශේෂයෙන්ම ෆොසිල්ෆුවල් දහනය කර්මාන්තවලඒවගේම වාහනවල ෆොසිල්ෆල් පොසිල්ල ඉන්නන දහනේ මගින් මේ සංචිතවති වූ කාබන් ඩයක්සයිට් විශාල ප්‍රමාණයක් පරිසරට මුතා හැරිය. නමුත් මෙතනදී මේ මුදාහරණ කාබන්ඩයෝක්සයිට් වගේම නැවතත් පරිසරයෙන් ඉවත්වීමේ ඉතාමත්ම සම තුළිත යන්ත්‍රණයක් පරිසරය තිබුණ. විශේෂයෙන්ම ඔබ දන්නවා ශාක ප්‍රාසන්සුලේෂය සඳහා කාබන්්ඩයක්යිට් උපයෝ කර ගන්නවා මනිසරි තම තුළිත සම්තිරවත්තාවය පරිසරය තුළු තිබුණා. නමුත් අපට පැහැදිලි වන කාරණයක් තමයි විශේෂයෙන්ම අප පරිසරයෙන් ඉවත්වෙන කාබන්ඩයෝක්සයිට ප්‍රමාණයට වඩා වැඩිපුර කාබන්ඩයෝක්යිට් ප්‍රමාණය. පසුගිය වසර පණාකාලෙත් තුළ මිනිසාගේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා පරිසරයට මුක්ත වනා. එවි තරක්නේ ද මකිව පරිසර කාබන්්ඩයුක්සයිට ඉවත්ම සඳහා ශාක බලපානවා. නමුත් අපේ අනෙකුත් ක්‍රියාකාරිත්තය තමයි වනවිනාශය. වනවිනාශය නිසා කාරණා දෙකක් ක අපට සඳහන් කර යුතුයි. එක කාරණයක් තමයි පරිසරයෙන් කාබන්ඩයුක්සයිට් ඉවත්වීමේ යන්ත්‍රණය අඩාල වනා. ඒරක් මේ වන විනාශ්‍යය නිසා ලැබෙන ශාක කොටස් තවත් කාලයක් ගතවීම තුළින් ඒතුළ ශුද්‍රජීවී ක්‍රියාකාරිීත්වය මගින් නැවතත් පරිසරය කකාබන් ඩයෝක්සයිට් මුක්වීමට පටන්ගත්ත. මෙ මේ විදිීයට තමයි පරිසරයේ තිබුණු කාබන් ඩයෝක්සයිට් බල සමුතුලි තතාවයමනිසාගේ ක්‍රියාකාරිත්වය නිසා විනාශ්චියට ලක්විය ඒ මගින් කාබන් ඩෝක්ෂයිට් සාන්ත්‍රනය පරිසරය වැඩිවුනේ. ි ඉළංඟට ඊළංඟ ආය ගැනිම ඉරග ග්‍රන් හවස් කෑස් එකක නැත හරතාාගර වයව මීතෙන් මීතයෙන් විශේෂයෙන්ම කසල නැත අපිගේි ලෑන් ෆිල් අපි කියේනවා පහත්බිම් ගොඩ කිරීමට අපි කසල භාවිත කරනවා මේ කසල නිසිාකාරව කළමනාකරණය කිරීමක් නොකලොත් විශේෂයෙන්ම බැක්ටේරියයා නැතන් ශුද්‍රජීවීන් නිර්වායු අක්ෂිකරණය සිදුවම් මගින්මීතේට වයි ගොලට මුදාහරනවා මතැන එක උදාහරණයක් පැහැදිල උදාහරණයක් තුුව පපතතිේ ඔබට මතක ඇති වසද කකිහිපේකට පෙර මීතොටමුල්ලේ සිදූ සිද්ිය. මේ සිද්ධිය මගින් හොඳරින් මතගඇති ඒ ගින්න සඳහා මූලික වන්නේ කුණු මත නිෂ්පාදින වුණු මීතයෙන්වායෝ කියනෙ. ඉඩාමතරව ශාක කොටස් දිරායම්මගින් ඒමතක් ුදරජී ්‍රාරිත්වය මගේ මීතයන වයිගෝලට නිකුතෙන්ට පුළුවන්. ඉට අමතරව සමහර සතුන්ගේ ආහාර චීරණ පද්ධතිය තුළ නිර්වායු තත්ව යටතේ සිුද්ධන ක්‍රියාකාරකම් නිසා ඔවන්ගෙන් මීතේන පරිසරට දාහරන්න පුළුවන්. මේ කාරයට තමයි බොහෝ ප්‍රමාණයක් මීතයෙන් පරිසරට මුක්තු වෙන්නේ. ඊළඟ ග්‍රීන් හවස් ගෑස්සක නැමළඟ හරිතාගර. ක්යි විෂයෙන් නයිට්‍රිචට ඩංගු සංයෝග මත බැක්ටීරය ක්‍රියාකාරිත්වත් කෘෂිකර්මාන්තයේදී විශේෂයෙන්ම පසට අවශ්‍ය නයිට්‍රීචන්ඩ ලබා ගැනීම සඳහා භාවිතා කරන නයිට්‍රච සංයෝග මත නයිට්‍රහාරි බැක්ටීරිය ක්‍රියාකාලිත්වය මගෙනුත් නයිට්‍රස් ඔක්සයිට් නිෂ්පාදනය වේ පරිසරයට මුක්තවීමක් සිෙද වෙනවා. එළඟට හතනවෙනි වා වර්ගය තමයි හරවනි ග්‍රින් හස්ගෑස්වායු මේය හැලජනී කෘ හිඩ්‍රකාබර්න් පවිශේෂම සඳහන් කරා වයුමය හැලජනකුට හයිඩ්‍රකාබර්න් ස්වභාාවයේ පවතින්නේ මීතයිල් ලෝරයිඩ් කියන සංයෝග පමණයි. නමුත් ඊට අමතරව විශේෂෙන්ම CFC, ලෝලෝකාබන් HFC Hyඩෝලෝොරකාබන් HFC හලෝරකාබන් විශේෂයෙන් මේ පිළිබඳව ඊළඟ කොටසේදී ඉතාමත්ම පැදිලිවි සාකච්චරට ලක්කනවා. නමුත් මෙතනැදිමට අවශ්‍ය වෙන්නේ හැලජනය කෘොත හයි්‍ර කාබන් විශේෂෙන්ම මිනිසා විසින් නිර්මාණයකර මනිසා නිෂ්පාධනය කරවායුන් මේවා විශේෂයෙන්ම කාර්මික විල්ප්‍රවයෙන් පසු වැඩිපු වැඩිපුර භාවිතා කිරීම නිසා වයිගෝලට මුක්ත වනාා. විශේෂෙන්වායුම්මය හැලජනී කෘත හයි්‍රකාබන් මිනිසා විතින් සස්ලේෂණය සංයෝග. නමුත් මෙතනද විශේෂත්වේ වන්නේ විශේෂයෙන්ම ඉතාමත්ම හොඳ ශීත කාරකයක් වය සමන යන්ත්‍ර ශීත කරනබලට වයුම මේ හැලජනී කෘත හයිද්‍රකාබන්නල තිබන විශේෂ ලක්ෂණය නිසා විශේෂෙන්ම. ඉන්ඩස්්‍රස් සබඳධව වයු සමන යන්ත්‍ර සහ ජීවිත කරනවල චීත කාරකයක් විතිට භාවිතා කරනවා. ඉට අමතරව කර්මාන්තවල විශේෂෙන් ප්ලාස්ටික් නිපදවීමේදී පිපුුම් කාරකවායුවක්. එ වගේම සුවඳවිලුන් පලිබෝධනාශක බඳුන්වල විසුරුම් කාරක වායුුවක් ලෙසත් භාවිතාවේ නවා. විිතින් මෙතනද විශේෂෙන්ම සඳහන් කර යුතු කාරණය තමයි මේවායුම්ය හැලජනෙ කෘත හයිඩ්‍රකාබන්වායුගෝලේ ඉතාමත්ම දීර්ගකාලයක් ස්ථායිව පවතින්නට පුළුවන්. මේවායේ ජීවකාලය ඉතාමත්ම අධිකයි. සමහර හලජනිකු හද්‍රකාපන වසර සියගණනක් පරිසරේ පවතිනවා. මිනි මේක තමයි ඉතාමත්ම දරුණුම තත්වය. අපි ඒ පිරිිබඳව අපි නැවතත් සෑකච්ඡාප කර ලක් වෙනවා. එතකොට මෙතනද අපි දැන් ප්‍රධාන ග්‍රීන් හෝස් ගැසස් හතර ඒවා කෙසේද පරිසරයට. මුක්ත වුණේ කියෙ පිළිබඳව අපි සාකච්ඡා කලා. එතකට මෙතිනද ඔබට පැහැදිලිවෙනව ඇති. මේ හරිතාගාරවායුන් මිනිසාගේ ක්‍රියාකාණීත්වෙන් නිසා වයිගෝලයට මුක්ත වුණා. ඒ මගින් පරිසරයේ උණුස්සුම ළගිය ගෝලිය උුසුම් ෝිය උණුසුම් කරනය අපිත් කියන තත්ත්වය ඉතින් දෙඟ අපපි විමසා බලමු මේ ගෝලී උණුසුම් කරන නත්තම් ඉහලෑම නිසා පරිසරයේ සිදුවන විපාරයස නැත්තම් අහිතකර බල පැෑම්ම කක්ද කියනක. විශේෂයෙන් දුවපුතේ නාසා ආයතන මකින් ජනතාවත් තුළ මේ පිල්බඳව අවබෝධයක් ඇතිකිරීම සඳහා විශෂෙන්ම මිනිත්වේ වීඩියෝ පට රාශ්ියක් ගුලු නිර්මාණය කල තියෙනවා ඔබොටත් නාසා වෙබඩවඩියත්වා . භාගත කරගන්නට පුළුවන්. අපි මේ එක වඩියෝ දර්ශනයක් නරම්බලා අපි එතනින් අපි මේ සාකච්ඡා මේ ගෝලීය උණුසුම් කරණය නිසා සිදුවන පඩසරයට සහ මිනිසාට සිදුවන අයිතකර බලපෑම් මොනවාද කෙනෙ එකක පිමසා බලමු. NASA has observed the earth getting warmer and the sea level higher. What’s the connection? Just like Mercury in a thermometer. Water expands when it's heated. And Earth's ocean is taking in more than 90% of the heat from global warming. That's a lot. Water temperatures also cause a lot of the ice to melt, and it ends up in the ocean. A child born today can expect the ocean to rise between one and four feet in their lifetime. In the United States alone, nearly five million people live within four feet of the local high tide level. That could mean increased flooding from storm surges. And as the ocean rises, its salt water can mix with our rivers and groundwater, which is where many people get fresh water for drinking and farming. So there's no question that sea level is rising. NASA can measure it from space, but what are we gonna do about it? Some communities are taking steps to adapt, and others are working to address the cause global warming. It's a big challenge, but hey, we'd better be up for it, because right now, ඔ මගතන්නේ ඒ විඩියෝ දර්ශනය ඉතාමත් හොඳ ප්‍රවේශයක් අප ගොලීනිසු හිලාෑම සිදුවන අහිතකර බලපෑම පිළිබඳ විමසක් ැලීමට මත ඔබ ඉතාමත් පැහැදිලිව දුටවා. විශයෙන්ම පරිසරයේ උෂ්ණත්වය ඉහලයායනබිට උස් කඳු කර ප්‍රදේශවල ද්‍රවශන්න ප්‍රදේශවල තියෙන ගලැසිය නැත්තං අයිස් කඳුවල දේවීම මේ අයිස් කන්ඳුවල දියවීමම නිසා මුහදු මට්ටම ජලමටම ඉහයාෑම සිදුවම. ඉහලෑම සිදුවීම නිසා සිදුවන අහිතකර පලපත්න විශේෂයෙන්ම මුහුදු මට්ටම ආසන්නේ පවතින් රටවල් විශෂයෙන්ම මාර්ධදිවන සමහර ප්‍රදේශවය ලංකාවේ බංලාදේශය යාාදී විශාල ප්‍රමාණයක් පෘත්තිවී තලේ. මුහද ාලයට යටවන්නට පුළුවන්.ඒවගේ ගොලි උණුස්සුම් කරණය නිසා වසංගතරෝක ඉතාමත්ම බහුලව න ශ්‍රීග්‍රයන් පැතියයාීමට පුළුවන් මුද විශෂෙන් උුණුස්සම නතන් ්‍රශ්නය වැඩි වෙනවා කියලා කියන්නේ මේවායේ එත්තැනකසිර තවතනකට ගමන් කිරීමේ හැකියාව වර්ධනය වෙනවා.ඒවගේ ඔබ මොමිතන් පසුගිය පාඩමේති සාකච්චාවට ලක් කර විශේෂයෙන්ම අප වසර පන පිටසර ගියත් අපේ වි ශ්‍රී ලංකාව තත්වය ගත්තත් අපේ ඉරුත්තු වෙනස්වීම ඉතාමත් රටාවකට සිදුණ. නමුත් අපි අද වර්තමානයේි දක්නත් තමයි ඉරුතු වෙනස්ීම රටාව නැතිවෙලග හිල්ලා. විශේෂයම සුලිසුලන් ට්‍රනෝඩවෙන තත්ව නිතරණිතර ඇතිවෙන ඒවගේ නිතරිතර ඇතුන පොමණක්ේ ඒවයි ඇතිවන ප්‍රබලතාවය ඉතාමත්ම බැඩි. එඒවගේ තමයි ආක්‍රමණස්්‍රිඩ ශාක සතුන් එක පෙර නොස්ෙ . ප්‍රදේශ වලට ආක්‍රමණය ව පුුවන් විශේෂෙන් මේ මුහුදේ ඇතිවන සමහර ජල තරන්ග නිසාේ තත්වය ඇතිවෙනට පුළුවන් ජල ධානිසා එගේ සමහර ප අධිකලෙස්ස වියලියයාමත් මහිතානේ මම විශේෂෙන්ම මුල් අවස්සාේදී ඔබට නිර්රීක්ෂණයට ලක්කරට දුන්න සමහර දර්ශන කේපයක්ඒ දර්ශන ලබට දකින්න ඇැති අන් අන්තයකට කියපු පරිසර තත්ත්ව අධධික වියලීම එවගේම අධ වර්ෂාපතනය මේ තත්වය නැතිවනට පුළුවන්. ඒවගේ තමයි නියන්තත්ව ඒවගේ කෙටිකාලයක් තුළ අධික වර්ෂා ඇතීමමක්තනය අපි බොහෝ විට ශ්‍රීලංකාවතුළත් අපි මේ තත්ත්වය අප අදදැකීමට ලක්වෙලතිර විශේෂම ඥියංකාල පැමිණිට අධික ෙස ියංකාලයයක්ත් ඒවගේ ඉතාමත්ම කෙටිකාලයත අධික ලෙස වර්ෂාපතනය ඒගේ ගංවත ත්වත් ඇතිවීම. නි මේමගේ. ඉතාමත්ම ක්ෂණයෙන් සිදුවන පරිසරේ දේශකන්නක් වෙනස් ්‍රීම් මේ ගෝලීිය උණුසුම් කරනය නිසා ඇතිවන ප්‍රතිපල. ඉති ඉ මෙතන්ද අපි ඔබදැ පැදිලු ඇති ගෝලිය උුසුම් කරනය කොහොමද සිදුවන්නේ ඒ සඳහා අපේ දායකත්වය කුමක්ද. එහමනම් අවසානයේ අපි විමසා බැලිුතු දෙයක් තමයි මේ සඳහා විසඳුම් කුමක්ද අපිට කළ හැකි දේකුමක්ද. විශේෂෙන්ම අප දුටුවදයක් තයි පොසිල ඉන්දන දහනය නිසා තමයි වැඩිපුරම හරිතාගාර වායුන් පරිසරිද මුදාහරිය. එහම නම් මූලිකවම අපි කළයුත්තේ පොසිල ඉන්දන දහනය සීමමාාකිරීම සඳහා යම් යම් විකල්ප මාර්ග ක්‍රියාත්ම කිරීම.ඒ විකල්ප මාර්ග නම් එමන අප බලන්නවන කොහොමදක් මේ විකල්ප ශක්ති ප්‍රභවයන් විදියටට අපි ශක්ති ප්‍රභයන් සඳහායේ මුවන්නන්නේ විශේෂයෙන්ම සූ ශ්‍රක්තිය. ෝහිට ශ්‍රී ලංකාව ගත්තත් ්‍රි ංකාව මේ නැබුරෘතාවයට දැන් ලක් වෙල තියෙනවා. ඒවගේ නැශ්තික ශක්තිය ලංකාවගේ කුඩා රටකට නොහැක වුනත් විශේෂයෙන්මෝ්චේනය ඒවගේ විශාල් රටවල් දැනගත් මේ නැෂ්ටි විසක්තිය සඳහා යුම් වෙලා තියෙනවා. ඒවගේ සුලංබලය සහ විශෂ ලංකාව ගතොත් ලංකා විසියට හතලිය හතලස් පාක් පවන් ප්‍රමාණයක්. විදුලි බලේ ජලවිදිලේ මගින් අපි ලබා ගන්න. මෙ මේ විදියට විකල්ප ඉන්දන සඳහා යොමුුවීම මගේ අපට පුළුවන් වෙනවා පරිස්හරයට කාබන්් ඩයක්සයිට් මුක්තවීම පාලනය කරන්න. මෙතනද විශේෂයෙන්ම මේට අමතරව ඉදන සඳහා පොසිර ඉන්දල වෙනුවට පුනාාඩිජනීය බලශක්ති ප්‍රභවයන් නැවත්ත නැවත්ත ඇතිකර ගත ව හැකේ. ලක්ති ප්‍රවයන් භාවිතකකි විශේෂෙන්ම අද අපි ලෝක ප්‍රජාව ගතොත් ලෝක ප්‍රජාවේ පොහෝ නැබෘතාව තිබෙනවා ඇතනෝල් සහ ජයිවර් ඩසල් භාවිතයේ ති මෙතනදී විශේෂම සඳහන් කරයුති මෙතරෝහ ජයිවර් ඩීසල් භාවිතයේදී. පරිසරයට මුදාහරණ කාබන් ඩක්ෂයි් ප්‍රමාණය ඉතාමත්ම අවමයි. එ මේ අපි මංකිතන්නේි ෆොසිල් පෝල දහනයට විකාල්පයක් විදියට ඉතාමත්ම හොඳ තත්වයක් තමයි මේ එතතුනො සහ ජයිවර් ඩීශල් භාවිතය විශේෂෙන්ම අපි සමහර රටවල මහජන ප්‍රවාහණය සඳහා භාවිත වාහනවලට වැඩිපුරම එතනොන් සහ ජවර්ල් විෂ ප්‍රසේලේගතොත් ප්‍රසේලේ වැඩිපරම් ප්‍රමාණයක් භාවිතය දක්නට පුළුවන්. ඒවගේම තමයි වනවිනාශය අවමකිරීම ඔ දන්න වන විනාශය නිසා කොතරම් ප්‍රමාණයක් කාබන්්ඩෝක්ෂයි් පරිසරය තුළ එකතුන් ද කියන එක එවගේ අවම කිරීමත් ශාකරෝපනය නැවත නවතත් වන ඇතිකිරීම මගේ සඳහ ිසුඳමක් ඇති කරන්න පුළුව. එවගේ ඔබ දැක්කා අක්‍රමවත් කසල බැහැකිරීම හේතුවෙන් කොතරම් මීතයන ප්‍රමාණයක් පරිසරයට මුක්තු වෙනවාද එහෙමනම් මනා කළමනාකරණයකින් යුතුවස. භාවිතයෙන් අපට පුළුවන් පිටවෙන මීතෙන් පරිසර පිටවෙන මීතයෙන් ප්‍රමාණය අවම කරගන්නට.ඒවගේ තමයි ඒළඟ හරිතාගාර වනන් මොනක්ෂයි. විශේෂයෙන්ම රසායිනික පොහොර වෙනුවට කොම්පෝස්ටවැනි ස්භාමික පොහොර යොදාගන්නට වගගඩයතු කරට පුළුවන්න්නම්. මේ මගේ වයිගෝලයට නිකුත් වන නයි්‍රස් ඔක්යිඩ් අවම කර ගැනීමේ හැකියාව ලැබෙනම්.ඒවගේ තමයි අවසාන වියෙන්. සන්රක්ෂය ඉතාමත්ම වැදගත් කාරණයක් සන්රක්ෂණය අපේ තිබෙන බලශක්ති ප්‍රමාණය අපට පුළුවන්නම් අවම වශයෙන් භාවිතාකර විශෂයෙන්ම බෝධහරණය එක දෙර ගන්න ඔබ පොතක් කියවකෙව නෝව කාරය නමුතිේ කාමරයෙන් ඔබ එලිට යනකොට කොතරම් අවස්ථාවල් ඔබ කාමරේ ලට් එමනතම් විදුල් පංකාව එසේ කියයල එලියට එනවද කියන එක. මෙතිරින් අපි මේ සන්රක්ෂණය. ඇ රඩියුි එඇැදදි කියන්නන්නේ අවුන් ප්‍රමාණය තවත්තු දහරනයක් තමයි විේශෂෙන් බලන අප උදේ කොළඹ දිසාාවට ගමන් කරන වාහන මෝට රද ගත්තොත් ඒ එක මෝට් රථයක හතර දෙනෙක් පස්තනෙ කැන්න පුළුවන් මෝට් රථයක එක පුද්ගලය පමණක් යන අවස්සා කොච්චර තිබිෙනවත් කියලා. එකන් අපි ඒ අපි බලශක්ති අනවශ්‍ය විදියට අප ධහනය කිරීමටක් කිරමිති. එනිසා සරක්ෂණය ඒවගේම සන්රක්ෂණය තවත්ේ. මයිි නැවත නැවත පාවිච්චි කිරීම.ි උදාහරණයක් මොහෝ විට මේ මිහිකත උණුසුම් කරනයට පෞද්ගලිකව අපට කළ හැකි කාරය බොහොමයක් තියෙනවා විශේෂයෙන් අපි උදාහරණයක් ඉදර ගත්තො අපි ශොපිට ශපින් බෑක එකක්. අපි නැවත වතාවක් පාවිච්චි කරනවා කියන්නේ. අපි විශාල වශයෙන් මේ උනුසුම් ගෝලියය උනුසුම් කරන්නේ අඩු කිරීමට අපි දායකවෙනවා කියන එක. ඒ ඒ මගින් නැ ව. බෑගයක් නිෂ්පාදනය කිරීම අපි නවත්ව වනවා. එ නව බෑගයක් නිෂ්පාදනය කිරීම තුළින් පරසනයට නිකුත්වන කාබන්්ඩ යක්ෂයි ප්‍රමාණය අපි නැති කරලදානවා. ඒවගේම තමයි රේසයි කරන ඇ නවත ප්‍රතිචක්‍රී කරන ප්‍රතිචක්‍රීකරණය කිරීමගින් පවා බලශක්ති ප්‍රමාණය අපට නිෂ්පාදනය සඳහා ෑවෙන බලශක්ති ප්‍රමාණය අවම කරගන්නට පුළුව. එති මෙ මේ නිසා මෙ මේ විසදදම් අපට තරචයකට ලක් වෙලා තියෙන. ගොලී උුස්සුම් කරනේ වලක්වා ගැනීම සඳහා අපට භාගතා කරග පුළුව. ඉති හොදයි දු විපතේ මකිතන්න බට හොඳ අවබෝධයක් ැබෙනට ඇති මොකදද ගොලි උණුසුම් කරනය ඒ සඳහා හරිතාගාරණ ආචරණය බලපෑමකුමක්ද මිනිසාගේ මේඳ මිනිසාගේ දායකට්්‍යය මේ පාලනය කර ගැනීම සඳහා අපට ගත හැකි පීමර. හොඳයි එමන අපි ඊළඟ කොටස සඳහා අපි යොමුවෙෙමු ඒ තමයි ඕස්ෝන් වියන හායිනය. ඕසන් වෙන හායනය ගැන කතා කරට පතම ආමම ඉතමත්ම ඉක්මනින්ි මුලින්ම විුදු්චුම්භ වර්ණාවලි පිළිබඳ කතා කර ශක්තිය සහ තරංග ආයාම ඇතර සම්බන්ධතාව අපි කතා කර. එතනේද විශේෂෙන්ම අප දර්ශනය වෙනවා විදුච්චුම්බක තරංග කීපයක් ඒ තරංගොල ඔබට පෙනෙනව ඇති මේ ශක්තිය සහ තරග ආයාම ඇතර සම්බන්ධතාවේ. තරංග යම වැඩවෙන කොට ශක්තිය අඩු රංගයම අඩුව වනකට ශක්ති වැඩ ත තන විශේෂයෙන්ම ඉතාමත් හොන්ම දර්ශනය වෙනවා. ඇයි අපි එක්ස්කිරණ අප ශරීරය ඇතුළේ අවයවල චරපය ගැනිීම සඳහා ඇයි අප එක්කිරන පවිච්ච කරන්නේ ශක්ති. වැඩි. නමුත් අපි ටෙලිකමිනිිකේශන් පප සඳහා. ඇයි අපි ගුවන් විදුලි තරග පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම ශක්තියට වඩා එතන වැදගත්වන්නේ වැඩිපුර දුරක්. මන්කිරීම එත පේවා ඔබ මේ තරංග ආයාමේ වැඩි තරංග ඒ කාරය සඳහපාවිච්වයෙන්වා. තරංග ආයම අඩු නමුත් ශක්තිය වැඩි තරංග අපි මේ වගේ කාරණාවට එක් චරෝප ගැනීම සඳාච්වයෙනවා. අපි මේ කාර්ණය අපට වැදගත්වෙනවා විිශෂයම කොහොමද අපපාරි චම්බුල කිරණවල ශක්තිය පිළිබඳව විමසා ැලීමටත් ඒමගින් සිදුවන. පරිරේ ලප පෑම ගැනසාකච්චා කිරීමටත් විශේෂයෙන් අප කතා කර වයුගෝලයේ පෘතුවිතලයේ සිට ඉහලට යනකොට උෂ්ණත්වේ සිදුවන වෙනස්වීම මත අපි වයිගෝලය පරිවර්තය ගෝලය ස්තරගෝලය මිසුගෝලය ආදී විදියට අපි කොටස් කීපයකට බෙදුව මේ කොටස්වලට බෙදීම තුළින් අපේ දැක්කා විශේෂයෙන්ම ස්ථරගෝලය ඕස්ෝන සාන්ද්‍රණය වැඩි අවස්ථාවක් මෙ මේ කලාපය අප ඕසෝන් වියන විතයට හඳුනුනවා. විශේෂයෙන්ම ඕසෝන අපිට පරිවාර්තය ගෝලයේ දකිනට පුළුවන් නමුත් මේ ඕසෝනවල බලපෑම වෙනස් එ පිළිබඳ අපිසාකච්ඡාවට ලක් කරනවා. ඇතරෝ ඔබට පැහදිල පෙනෙනවා ඇති ලෝමේටර වි පනහා කලාපය තුළ ස්තර ගෝලය තුළ වැඩ ඕසෝන සාන්ද්‍රණයක් තියන කලාපය. අප ඕසෝන වියන විදියට හඳුන් වනවා. මෙතැනද විශේෂයෙන් මේ ඕසෝන විශෂෙන් මත්‍ර තපාකිතු දෙදයක්ත්තමයි. මේ ඕසෝන වයුගෝලයේ තිබන ස්ථානයක් අනුව බල පැම වෙනස්වු. අප ර කියනවා ගුඩ් ෝසෝන නැ ොඳ ඕස්සෝන සහ නර ෝසෝන.ි ඕසෝන ස්තරය න ස්තරීය ගෝලය තිබන ඕසෝන. අපට ප්‍රෝජනවත් ඕසන විදිර අපි හඳුන්නවා ඇයිකිරෙක්ම පහැදිරි කරලා දෙන්නනම් ඒවගේ පරිමාණතිය ගෝලය තියන ඕස්ෝනේ දූෂකයක් විදිර සලකන්නේ. එතුර පසුව පාඩවකතිේ ඒවා සාකච්ඡාවට ලක්කරනවා. එතවත් විශේෂෙන් ස්තර ගෝලයේ තිවන ඕස නැත්තම් මේ හොඳ ඕස්සෝන ැනතම ගුඩ් ඕස්සෝන් කැරතමයි අප දැං සාකච්ඡාවට භාජනය කරනට සූදැනම් වන්නේ. විශේෂයෙන්ම මෙතනද සාකච්ඡා කරනට ඕසෝන ස්තරය මගින් ඇයි අපිව ආරක්ෂා කරන්න කියන එක විශේෂයෙන්ම පාර ජම්බුල කරන වර්ධ තුනක්ති වෙනවා. මේ පාර්ගම්බු කියන වර්ග තුනයෙන් තරංග ආයාමය අනුව ශක්තිය වෙනස් වෙනවා. මේ ශක්තිය ගොඩාක්ම වැඩි ශක්තිය අධික්ක පාර ජම්බුලකිරණ ඉතාමත්ම විනාශකාරයේ. ඒ විනාශකාරී ඇයි කියෙක මම පැහැදිි කළ දෙන්නම්. මේ අධි ක්ති. පාරචම්බුල කරණ සහ මධ්‍ය ක්ති පාර ජම්බුල කරණ මේ වර්ග දෙකම ඕසෝන ස්තරය මගේින් අවශෝෂණය කරගන්නවා. මේ අවශෝෂය කරගන්නේ කොහොමද ඇයි කියන කාරණාව අපි සාකච්ඡා කරනවා. නමුත් මේ අඩු ශක්තියක් සහිත පාරජම්බුල කරණ ඕ සෝනලේක හරහා ගමන් කරනවා. විශෂයෙන් මෙ මේ සටහනෙන් ඔබට පැදිලි පෙනෙන ඇති මේ ජව ඒ කියලා කියන්නේ අඩුශක්තියක් සහිත. මේ පාරචම්බුල කිරණවල ඉතා හානිකාර නොවේ නමුත් මනි අධිශක්තියක් සහිත පාල ජම්බුල ඉතාමත්ම හානිදායි. මේ හානිදායක තත්ව ඇතිවෙන කෙසේද විශේෂයෙන්ම මේ අධිශක්තියක් සහිත පාර චම්බුල කිරණවලට පුළුවන් අපගේ ශරීරීතියන සමහර සංයෝගවල විශේෂයෙන්ම ජයිව අනු. ටියෙන්නේ ආරන්නේ සමාර ප්‍රෝටීන් වල තිබෙන බන්ධන කැඩීම කටලක් කරන්න.බේ බන්ධන කැඩීමෙන් නිසා මෙවායි ව්‍යියූහයේ වෙනසක් ඇතිවෙනවා. මෙිනි මේ වියූහේ වෙනස අහිත කර බලපෑම් සඳහා හේතුවයවා. ඒ හිතකර බලපෑම පසුව සහරකර විශේෂයම එක හිතකර බලපෑමක් සමයි සමය ඇතිවෙන පිළිකා. එතකොට මෙනි මේ තත්ත්වය ඇතිවන්නේ අපි අධිශක්තියක් සහිත පර චම්බල කරනවට නිරාවණය වනොත්. න මෙතරනද පැදිරිය බට පෙන්නවා මේ අධිශක්තියක් සහිත පාරජම්බුල කියරණ ඕසෝන ස්ථරය මගින් අවශෝෂණය කරගන්නවා කියන එක. එව මේ ඕසෝන ස්තරය මගින් අවශෝෂණය කර ගැනීමත් ඕසෝන ස්තරයේ සිදුවන රසායනයත් අපි අධ්‍යිනය කිරීම මගින් අපට මුලදේතිබුණු ප්‍රශ්න ක කියහිපයක උත්තර ලබාගන්න පුුව. එක ප්‍රශ්යක් තමයි ි දක් . පුතුවිතලයෙන් ඇත යන කොට උෂ්ණත්වය අඩුවෙනවා. නමුත් එකක් අමස්ථාවකද උෂ්ණත්වය වෙනස් වෙන වැඩි වෙනකිලාපි පුලින් සාකච්ඡා කර. එන්නේ වැඩිවීම ත ඉස්තර දෙංවීම සඳහා ස්තර වෙනස් අප වර්ගී කරණය සඳහා පාදකොට ගත්ත. ඒවගේම අනිත්කාරණය තමයි අධිශක්තියක් සහිත පාර චම්ඹුල කරණ ඕසෝන ස්තරෙන් අවශෝෂණය කරන කියන එක. එ මේ ඕෂන ස්තරයෙන් අවශෝෂණයකිරීම මගගේ. අපේ සමමුතුල ඇතිවිය හැකි පිළිකා ඇස්වල ඇතිහැකි කැටරක්කල්ේ තත්වන්ගෙන් අපි ආරක්ෂාකර ගන්නවා. එහෙමන අපි දැන් රසායනය දිහා බලමු මේ කොහොමද මේ උෂ්ණත්වය වෙනස සිදුවනේ ඒවගේම අපි ආරක්ෂාකර ගැනීම සඳහා අධි ශක්තියක් සහිත පාර ජම්ඹල කරණ ඇයි ඕ සෝනිස් තරය මගින් අවශෝෂනය කරය කිය එක. විශෂෙන් වෙන් මේ යාාන්ත්‍රණය අපි කියනවා චැප්මන් ්‍යාන්ත්‍රණය කයර නමුත්ඒ නම එවිදිරම ඔබගේ. පාට මාලාවේ සඳහන් වෙර නැහැ. නමුත් යාන්ත්‍රණය සඳහන් වෙලා තියෙනවා ගොහමති සිදු වෙන්නේ වයිගෝලේි මේ කතා කරන කලාපේ ඕස්ෝන කලාපේ ඔක්සිජන් අනකෝ ඔක්සිජන් තිවා අනකෝ ඔක්සිජන් ඔක්සිජන්වල තියන ඔක්න් ක්න දිිත්ව බන්ධනය කැඩීම සඳහා අවශ්‍රවන ශක්තිය සහිත විකිරණ මේ කලාපේ තියෙනවා මෙ මේ විකරන තමයි අධිශක්තියක් සහිත. මෙ මේවායි පුළුවන් අනුක ඔක්සිෙන් පරමාණ ඔක්සිජෙන් බට පත් කරන්න ශක්තිය අවශෝෂය කර එමනත් හම් එඩොතර්මික් ශක්ති ශක්තිය අ ප්‍රතික්‍රියාව එන්තැල්පිය රෙන බිදුරට අඩු උදන්නවා එන්තල්පියි පසු එන්තල්පය අඩුකිරීම මුල් එ තැල්පියය තමයි එන්තැල්පි වෙනස කෙළ ගන්න. ඇති එහම ප්‍රතික්‍රාව අවශෝෂතාප අවශෝෂක ප්‍රතික්‍රියාව ඊළඟට මේ හැදින. ර ො දන්නවා අනුක ෝක්ෂජන් ස්ායි හේතුවමොකද අනකෝක්සිජන් ඒ ඇදීමේදී ඔක්සිජන් වටාතියන අවසාන කවච්ය ඉල්ලෙක්ට්‍රෝන සම්පූර්ණ කරගෙන තියරවා. නමුත් ඔක්ජන් පරමාණු ඕක්සිජන් ල අවසාන කව්චි පිරල ඇතිනිසා එයි තාමත්ම ක්‍රාකාරය. එමනිසා මේ පරමාණු ඕක්සිජන් නැවතත් අනුකෝක්න් සමග ප්‍රතික්‍රා කර ඕ සෝන නිෂ්පාදනය වෙනවා. මෙ මේයාකාරයට තමයි පරිසර වායු ගෝලයේි කලලාපේ. ඕ කලාපේ වයි ගෝලයේ ඕසෝන නිෂ්පාදනය ස්ොභාවික සිදුවෙන්නේ. නමුත් මේ සිද්ධියදී මේ දෙවන ප්‍රතික්‍රියාවේදේ තාපය පරිසරයට මුදාහරිනෝ. එය තාප දායි ප්‍රතික්‍රියාවක්. මෙ මේ ප්‍රතික්‍රියාව නිසාත් තමයි. ඔබ නිර්රීක්ෂණය කරා මුොලද බුහුදු මට්ට මේ සිිත්‍ර ඉහලටෑේදී උෂ්ණත්වේ අඩෝනා නමුත් මම සඳහන් කරා. ඕසෝන කලාපේ සිදුවන යම්කිසි ප්‍රතික්‍රියාවක් නිසා මේ වෙනසක් සිදුවෙනවා අන්න ඒ ප්‍රතික්‍රියාව තමයි මේ තාපදායේ ඕසෝන නි්පාදනෙන් ප්‍රතික්‍රියාවක්.ද මේ තමයි ස්වභාවිකව ඕසෝන නිෂ්පාදනය ඕසෝන කලාපේ ඉළඟට මේ ඕසෝන නිෂ්පාදනය ස්ොමාවයේදී මේ සමුතුලද කිරීම සඳහා මේ සහ තවත් යන්ත්‍රණ යක් තිවබෙන ඕසෝන විනාශවීම. ඒ සිද වෙන්න මේ සෑදෙන ඕසෝන. ඔක්ච අනු ෝක්සිජන් සහ පරමාණු කක්චන් බවත නැවත බිදෙනවා මේ බිඳීම සඳහාත් අවශ්‍රවයන ශක්තිය සහිත විකිරණ මේ කලාපේතියනවා ඒ විකිරණත් අ අධී ශක්තිය සහිත පාරචම්ඹුල කිරණ. එ එතනද ඇතුුණු පරමාණුක ඔක්සිජන් ඉතාමත්ම ක්‍රාකාරී මේ පරමාණුක ඔක්සිජන් නැවතත් අනුක ඕසෝන සමඟ ප්‍රතික්‍රයා කොර ඔක්සිජන් බවට පරිවතයෙනවා. මිනි මේ විදිර තමයි ස්වභාවිකව ඕසෝන. නිෂ්පාදනය ස්වභාවික ඕසෝන බිඳවැටීම සිදුවන්නේ. එතකොට මෙතැනද මේ නිෂ්පාදනය බිඳවැටීම කියනක යම්කිසි සමතුළිතතාවක පවතියනවා. මේ සමුතුලිත්තාවය අපි කියනවා ගතික සමුතුලිත්තාවය. විශේෂෙන්ම මමුදදාාහරනයක් අගෙන පෙන්වන්න කොමදේ ගතික සමතුලිත්තාවය ඇති වන කියල පිසරයේ ඕසෝන නිෂ්පාදනයවීමත්. ඒ නාශවීමත් ස්වභාවයෙන් සිදුවන ආකාරය ගතික සමුදිිලිත්තාවයක් ඒ ගතික සමුදිලිත්තාවේ ඉතාමත්ම පැහැදිලිව අප මේ බකට්න පනෙට්ටු ආකෘතියමගින් පෙනලල් දෙන්න පුළුව. අපිහිතමුූ මේ විදියටට පනට්ුවක් තියෙනවා පනෙට්ටුවක සිදුරු දෙකක් තියෙනවා මෙ විදියට අපිරායකින් පතුර පිරෙනවා. අපි මේ කරාමය ඇරලා තිබුණොත් යම්කිසි අවස්ථාවකට පස්ස අපි නිරීක්ෂණය කරනවා මේ පණෙට්ටුවේ වතුර ප්‍රමාණය නියතව තිබෙනවා. එ නියතව තිබන්නේ ඇයි මේ පනණටුවයෙන් වතුර එන සිග්‍රතාවය පනිටුවයෙන් වතුර පිටවන සිග්‍රතාවට සමානුන් අවස්ථාවක, මේ මට්ටම වෙනසක් නැතුව තිබන මෙ මේ අවස්ථාාවි කනවා ගතික සමුතුලි තාවයට ඇවිල්ල කියලා. විශේෂයෙන්ම ඕසෝන කලාපේ සිදුවෙන්න්නත් මේ සිද්ධියමයි. මේ අපට අනුරූප කරන්න පුළුවන් ස්වභාවිකව ඕසෝන නිෂ්පාදනයවීම, මේ අපට පෙන්න දෙන පුළුවන් ස්වභාවිකව ඕසෝන් විනාශවීම ඇතු මේ ගටික සමුතුලි ත්තාවේ ඇතිවෙනවා මේ සමුතිලිත්තාවේ තියන ඕසෝන තමයි අපට දක්නට ලැබෙන සෞඛ්‍ය සම්පන්න ඕසෝන කලාපෙක්තියන ඕස්ෝන ප්‍රමාණය. නමුත් හිතන්න යම් කෙසි හයකින් මේ පනෙට්ටුවේ නිෂ්පාදනවන සිීග්‍රතාව වෙනනික් සිදර ෑ. නමුත් මේ පණිටු අපි තවත් සිදුරක් ඇතිකොත් මුොද වෙන්නේ. මේ වතුර ප්‍රමාණය වතුර මට්‍රව ක්‍රමයෙන් පහලට යනවා. මෙ මේක තමයි අපි කියන්නේ ඕස්ෝන් වෙන හායනය. ඉතාමත්ම හොඳ ගතික සමුතුලිතාාව ඇත්තිබුණා මෙනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවුණු බල් පෑමිනිසා අපි තවත් සිදුරක් මේ පනිට්ටුවේ හැදවා. මේ නිසා අපේ ගතික සමුතුලිතාාවීති වුණු ඕ සෝන ක්‍රමාණය. පහරටයන පටන්ගත්තා මෙ මේ තත්ත්වය අපි කියනවා ඕස්ෝන් ලේය ඩිපලිෂන් නැත්නම් ඕස්ෝන් වියන හායනය කියලා. එති හමනම් ඔට පැදිලි ඇති කොහොමද මේ ඕස්ෝන් වියන හායනය සිදුවන්නේ එතකොට මේ සඳ හා බලපාන කාරණා මොලවද. විශේෂයෙන්ම මිනිසාගේ බලපෑම් නිසා සිදු කාරණය ඕස්ෝන්වෙඩ මේ ප්‍රතිවර්තී නොවන හානිය සිදුකරු ලැබ්වේ මිනිසා විසින්මයි. විශේෂෙන්ම කලෝලෝරකාබන් එවගේ බ්්‍රෝමීන් අඩංගු වාශ්පසිීලී කාබන් සංයෝග එවගේම ඉහලවාල් ගෝලේ ආසන්නව ගමන් කරන ගොන්න යාන මගින් පිටිකුුණ ලබන නට්‍රික් ක්ෂයි් වය මෙ මේ කාරණත් තුළ තමයි. ප්‍රධාන වශයෙන්ම මේ ඕස්ෝන් වියන විනාශ කිරීම සඳ හබල පෑවි. ඒත් තුළි නොත් විශේෂයෙන්ම මෙ CFC ලෝලෝකාබන් බල්පෑම් ම තනම මේ අද. සාකච්ඡාව තුළින් අපි අවස්සා දෙකක මේ කෝ ලඩ කකාබන් පිළිබඳව මසා බැලුව එක අවස්ථාවක් තමයි මෙහකත උණුසුම්වීම සඳහා දායකවීම දෙවනි අවස්ථාව තමයි විශේෂයෙන්ම ඕස්සෝන්ියන හායිනය සඳහා දායකවීම. ඇතු මෙතනද විශේෂයෙන්ම ඕසෝන්ෙන හායිනය සඳහා මේ දායකවන කෝලෝ කාබන් අපට උදාහරණ කහිපයක් මෙිදර දකන පුළුවන් කාබන් වලට අමතරව ෆලෝරන් දක්නට ලැබෙනවා. අපි බලමු මේ කෝලෝ කාබඩ වලි ඇයි ලෝලෝු කාබන්ඩ මෙතරාම් කාරිමිකව භාවිතාකිරීමට හේතුව විශේෂයෙන්ම මේවාය තිබුණු. විශේෂ ලක්ෂණයක් නිසාවායු සමන යන්ත්‍ර ශීත කරන යන්ත්‍ර තුළ විශේෂෙන් ඉතාමත්ම හොඳ ශීතකාරකයක් විදිරිි ක්‍රිය කරනවා එනිසාපි. මේ භාවිතා කරනවා වයු සම යන්ත්‍රසා ශීත කරන තුළ. මෙට අමතරව සෝදවලෝන් කර්මාන්තයේදී. අධි පේටනයක ලක්වන විසුරුවා හැරීමේ නම් ස්ප්‍රේ බෝතල් ඒවගේම විසුරුවා හරණයක් නැ විසරණ ප්‍රවාහකයක් විදියට භාවිතා කරනවා. ඒට අමතරව පස්ටලික් කර්මාන්තයේද විශාල විශේෂයෙන් වාි බ්ලෝවිනේශන් නැතම් පිින්බුම් කාරකයක් විදිහයටත් රජි ෝර්ම් කෂන් මට නි්ාදනති භාවිතා කරනවා ඊට අමතරව අවසාන වශයෙන් බ්‍රෝමී අඩංගු සංගෝග විශෂයෙන්ම බ්්‍රෝම ලෝ කාබන් දමර විශෂම ගිනිනිවීමේ උපකරණවලදී භාවිතා කරනවා. මෙ මේව තමයි විශේෂයෙන්ම පලෝෝ ෆලෝරෝ කාබන් වල ප්‍රධාන කාරිමික භාවිත. එතකොට බෙතනද සේත්සේ සහ අනෙකුත් සංයෝග අපි බලපානවා කෙලකිවවා ඕසෝන වියන හායනයට ඒමනවිි බලමු මේ ඕසෝන් වියනයෙන් කුසේද සපසි මගින් හානි කරන්න කියන එක. විශේෂයෙන්ම අවකාශයේදී අධිශක්තිය සහිත පාරජම්බල කිරන මගින් මේ කලෝරෆලෝර කාබන් වල කාබන් කලෝරීන් බන්ධනය කඩිලා කලෝරීන් මුක්ත කණ්ඩක නිෂ්පාදනය වෙනවා. මෙ මේ කලෝරීන් මුක්තකණ්ඩක තමයි විශේෂයෙන්ම. ඕසෝන් හායනය සඳහා වැදගත්වන්නේ. විශෂයෙන්ම ක්ලෝරීන් මුක්තණ්ඩ ඕසෝන සමග ප්‍රතික්‍රයා කිරීමෙන්. ඕසිල් මුක්තකණ්ඩේ නිෂ්පාදන වෙනවා මේ ඕල් නි මුක්තකණ්ඩේ නැවතත්. ස්භාාවක බිදවයකින් හටගන්න ඔක්සිචල් පරමාණුවක් සමඟ සම්බන්ධ වෙලා නැවතත් කලෝරීන් මුක්ත කණ්ඩකයක් හදනවා ඕක්සින් නිෂ්පාදිනත් සමගක් ඇතර මදිර පැදිල පේනවට ඕසෝන ක්සින් බවට පරිවර්තනය වුණක්. නමුත් විශේෂත්වය තමයි මේ කලෝරීන් මුක්තකන්්ඩක මේ ඕසෝන ඔක්සියන් බවට පරිවර්තනයවීම කියල කියන්නේ ඕසෝන විනාශවීම. ඕසෝන වියන හායනය විදිර හඳුන්ුවට මේක. නමුත් මෙතනද විශේෂ දායකත්වයක් දැක්ව කලෝීන් මුක්තකණඩකේ මේ කලෝරීන් මුක්තකණ්ඩකය නැවතත් ඇති වුණ. මේ නිසා ඔබට පැදිලුව පෙනෙන ඇති මේ ආන්ත්‍රනයදී. කලෝරීන් මුක්තකණ්ඩකය උත්ප්‍රඩකයක් විදියට. මෙ විශේෂෙන්ම පැහදිලි මහු ග යුතුය තමයි මේ ලෝලෝෝ එක පරමානුවක ලෝරීන් පරමාණු එකට වඩා තිබෙනවා. එකන කලෝරෝ ලෝර කාබ එක අනුවකින් ලෝරීන් මුක්තකණ්ඩක කිහිපයක් සෑදීමේ දායයිකත්්‍යත් තිබෙන ඒවගේ එක කලෝරීන් මුක්තකණ්ඩ එකයකින් විශාල ප්‍රමාණයක් ඕස්ෝන ඕ සෝනිස් තරයෙන් විනාශ කරන්න පුළව දකර පුළ . මුක්ද කඩගේ තවත් චක්‍රීය කහිපේක් ක්‍රියා කරන්ට පුළුවන් උත්ප්‍රේදකැක් විදියට. මෙනි මේ නිසා ඔබට පැදිලි වෙන ඇති ඉතා සුළු ප්‍රමාණයක් ලෝරෝ ෆලෝරෝකාබන් මගේ ඉතා විශාල ප්‍රමාණයක් ඕස්ෝන ඕසෝන ස්තරයෙන් ඉවත් කරනට පුළුවන් කියන එක. ඉතින් දුවපතේ මංගි න්නන්නේ ඔබට ඉතාමත් හොඳින් පැහැදිල් වෙන ඇති බේ කලෝ ලෝකාබන් මගේ කොයි තරම් දුරකට ඕසෝන වියනති වෙන ඕසෝන ඉ කිරීමට දායක වෙනවත් කියනෙ එක. එදි මේ පිළිබඳව වැඩි තුරරත් අපි ඉදිරි පාඩමකති තවදුරටත් සාකච්චා කරම විශේෂයෙන්ම මේ තත්වය වලක්වා ගැනීම සඳහා අපට ගත හැකි සහ අප ගනු ලැබූ ක්‍රියාකාරකම් සහ ඒවායේ සාර්ථකත්වය කුමක්තිකක පිළිබඳව අපි සාකච්ඡා කර බලමු. ඉරි ඒම නදුව පපුතේ අපි අද සාකච්ඡාව මෙතරින් සමප්ත කරනවා නැවතත් මේ සාකච්ඡාව ඉදිරි පාඩමකද. සක කිීමට ලා රත්තුව ෙන් අදර ස ගන් ස්.